වසර 10ක වගකීමක් සමග පැරණි ටයිල් හෝ සිමෙන්ති පොලෝ මත පහසුවෙන් සවිකළ හැකි G-Flow. මිරට රැකියා අපේක්ෂාවෙන් සිටි උපාධිධාරීන් පිරිසකට ගුරුපත්වීම් ලබාදීමේ උත්සවයක් ඊයේ අල්ලිකා මන්දිරයේදී පැවැත්වුණා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒ හරහා උපාධිධාරීන් 2320 දෙනෙකුට ගුරුපත්වීම් ලබාදීම එහිදී සිදු කෙරුණා. එම අවස්ථාව සමගින් එක් වූ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්චයන්ත මහතා සඳහන් කළේ පවතින ගුරු හිඟය පියවීමට ඉදිරියේදී තවත් පත්වීම් ලබාදීමට කටයුතු කරන බවයි. මම හිතන්නේ මේ පත්වීම් දෙන්න තිබුණේ මීට මාස 6කට කලින් පමණ. මම අමාත්‍ය මණ්ඩලයට සංදේශයක් ඉදිරිපත් කළ සියලු සංඛ්‍යාලේඛන දත්ත සමග අනුමැති අරගෙන විභාගය පවත්වන අවස්ථාවේදී බස්නාහිර පළාත් සභාව ඉක්මනින්ම විභාගය පවත්වලා සමුගම පරීක්ෂණ පවත්වලා පත්වීම් දෙන්න යන අවස්ථාවත් සෙසු පළාත් සභාව විවිධ අධිරයන්ගේ සිටිනකොට එක්තරා පිරිසක් අධිකරණයට ගිහිලා තහනම් නියෝගයක් ගත්තා. මේ තහනම් නියෝගය ඉවත් වෙන්න මාස කීපයක් ගත වුණා. ඒ නිසා තමයි මේ පත්වීම් දෙන්න ප්‍රමාද වුණේ. අදත් ශ්‍රේෂ්ඨ අධිකරණයේ දැන් අවුරුද්දකට වැඩි කාලයක් තහනම් නියෝගයක් දාගෙන ඉන්නවා. අපිට 22000ක් බඳවා ගන්න සංවර්ධන නිලධාරීන් අතරින් 5000න් අවුරුද්දයි දැන් සති දෙකක් වෙනවා තහනම් නියෝගය පනවලා. හැබැයි එසේ කියලා අපිට බලන් ඉන්න බෑ. ගුරු උනතාවයන් සඳහා දරුවන්ට අපි ගුරුවරු ලබා දෙන්න ඕනේ. ඒ නිසා අපි නැවත වතාවක් අනුමැති අරගෙන එක් එක් පළාත් සභාවල විභාගයේ පරීක්ෂණය සමත් වූ අය ඉදිරි කාල සීමාව තුළදී තව පත්වීම් සමූහයක් එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ වසර 3කට පමණ පසුව මෙම වසරේදී 4000ක පමණ පිරිසක් ගුරු වෘත්තියට මදවා ගැනීමට රජය කටයුතු කළ බවයි. අද ඔන්ලයින් වලින් පුළුවන් විෂයන් ඉගෙන ගන්න. ඒත් ඔන්ලයින් වලින් බෑ. ඒ ආගේ චරිත හැද. ඒගොල්ලෝ අනාගතයට උපදෙස් දෙනවා. ඒ නිසා තමයි ගුරු වෘත්තිය ඉහළ වෘත්තියක් හැටියට සලකන්නේ. දැන් මෙතනට 2300ක් අද බඳවාගෙන තියෙනවා. තව 700ක් පත්වීම් දෙන්න තියෙනවා. තව 1000ක් විතර බඳවා ගන්න අපාරිතු ඇතුණා. මේ කියන්නේ මේ අවුරුද්දේ 4000ක් බඳවාගෙන තියෙනවා. ඒ කාලෙකින් පස්සේ මං හිතන්නේ අවුරුදු 3ක් 4කින් පස්සේ තමයි බඳවාගෙන තියෙන්නේ. කොවිඩ් අසංගතයේ තිබුණා. ඒ වගේම ඊට පස්සේ අපේ ආර්ථිකය කඩාවැටුණා. අධ්‍යාපන ඇමතිතුමා ඇවිල්ලා හැම වෙලෙම කැබිනට් මණ්ඩලයේ ඉල්ලනවා ගුරුවරු බඳවා ගන්න කියලා. ඉතින් 2022 වර්ෂයේ එහෙම අවස්ථාව දෙන්න බැරිලුනේ. ඇමතිතුමා 2023 ඇවිල්ලා කියනවා ගුරුවරු බඳවා ගන්න ඕනේ. ඉතින් ඒ අය බඳවා ගන්නත් විශාල ප්‍රශ්නයක්. 2023 4 වෙනි කාර්තුවේ. ඒ කාර්තුවේ 4.3කින් අපේ ආර්ථිකය වර්ධනය වුණා. ඒක හොඳ ලකුණ. ඒ නිසා අපිට ගුරුවරු බඳවා ගන්න ඉඩ දෙන්න පුළුවන්. මේ යන කාලේ ටිකක් අමාරු වෙන්න පුළුවන්. ඒත් මේ වර්ෂය අවසන් වෙන්න ඉස්සෙල්ලා එන වර්ෂ වෙනකොට මීටත් වඩා ගුරුවරු බඳවා ගන්නට මේ අමාත්‍යාංශ වලට මුදල් දෙන්නයි බලාපොරොත්තු වෙනවා.